මම ආදරණීය කතාවට හේමල් ගෙනාවා දේදුණු ආකාශේ හේමල් හිටියා ඊට පස්සේ මේ චිත්‍රපටයට මං කාවද ගේන්නේ එතනදි මං ඔඩිෂන් එකක් කළා ඉතින් ගොඩක් අය ආවා මන්දාරා ආදරණීය අධ්‍යක්ෂකතුමා තමයි දැන් මාත් එක්ක කතා කරන්නේ සූදානම් වෙලා ඉන්නේ ප්‍රියන්තයි මං ආදරයට කතා කරන්නේ ප්‍රියන්තයි කියලා ප්‍රියන්තයි මොකද හිතෙන්නේ මං කියන්නේ ෆිල්ම් එක ඔයාගේ වැඩේනේ ඔයාගේ නිර්මාණය මම අහන්නේ නැහැ මේ ෆිල්ම් එක කරේ කොහොමද මොනවද උනේ කියලා අන්තිමට ෆිල්ම් එක බලනකොට මොනවද දැනුනේ ඇත්තනම නිර්මාණයක් කරාම පොදුවේ දැනෙන ප්‍රධාන දේ තමයි මේ නිර්මාණය ප්‍රේක්ෂකයෝ කොහොමද විඳින්නේ කියන එක. ඉතින් මං හිතන්නේ දැන් මම කරලා ඉවරයි. මට දැනෙච්ච අනිත් එක තමයි මං ඒ කියන්නේ මාත් එක්ක හිටපු මගේ ශිල්පීන් සියලුම දෙනා රංගන ශිල්පීන් කාර්මික ශිල්පීන් මේ අය කොච්චර දුරට මාත් එක්ක එදා හිටපු අය අද කොහොමද වෙනස් විදිහට පේන්නේ කියලා. ඉතින් මං හිතනවා මේ අපේ පෑණයෙන් පටන් ගත්ත දේ අන්තිමට පුළුල් තිරයට එනකොට ඒ අද ප්‍රේක්ෂකයෝ ඒකට දක්වන ප්‍රතිචාරත් එක්ක මම සතුටු වෙනවා ඉතින් ඊළඟ නිර්මාණයට ලෑස්ති වෙනවා තව ලස්සන නිර්මාණ ඉස්සරහට එන්න තියෙනවානේ දැන් මේ නිර්මාණය ඇතුළේදී ප්‍රේක්ෂකයෝ වැළඳ ගන්න විදියට මේ ෆිල්ම් එක මාරම ලස්සනට තියෙනවා හරිද හැබැයි මේ කාස්ට් එකක් තෝරනකොට සමහර වෙලාවට සමහර ෆිල්ම්ස් තියෙනවා අපි දන්නවා ගොඩක් අමාරුයි කාස්ට් එකක් තෝරගන්නකොට කොහොමද මේගොල්ලන්ව තෝරගත්තේ ඕ ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මං කරන්නේ මගේ තිර නාටකයේ ලියවිලා ඉවරනකොට මම ඊළඟ අභියෝගය තමයි කාස්ට් එක හදාගන්නේ. හැබැයි මේකේ මම චිත්‍රපටිය මගේ අදහස මේ කතාව ඔළුවට එනකොටම මට ආපු පළවෙනිම දේ තමයි මේකේ රංගන ශිල්පියා. ඒ කියන්නේ ප්‍රධාන මම මේකේ දකින ප්‍රධාන දුෂ්ටයාගේ චරිතේ ප්‍රති වීරයාගේ චරිතේ. ඒක මට බිමල්ව මෙවිලා මම බිමල් එක කතා කරලා ලියන්න තිස්සල බිමල් මෙන්න මෙහෙම මේ මට අදහසක් තියෙනවා මොකද කියන්නේ අයියේ මරුනේ කරමුකෝ මේක. ඒතර අපි ඒ ඇවිදින විදිය කතා කරන ඒවා සියලු දේවල් අපි එතකොට තීරණය කරලා තිබුණේ. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මට වුණා මේකට මම ආදරණීය කතාවට හේමල් ගෙනාවා දේදුණු ආකාශේ හේමල් හිටියා. ඊට පස්සේ මේ චිත්‍රපටියට මං කාවද ගේන්නේ. එතනදි මං ඔඩිෂන් එකක් කළා. ඉතින් ගොඩක් අය ආවා. එතනින් මම මේක සූර්යාරච්චිව තෝරගත්තා. මොකද මට මේකේ තිබ්බ වෙනස්කම් නිසා මගේ ඊළඟ චිත්‍රපටියත් ඔහු ඉන්නවා. ඉතින් මං හිතනවා ඒ මේගව ගත්තනම් මේකට හරියන ඊළඟ ශිල්පී. එහෙම තමයි මේක තෝරගත්තේ. ඉතින් චුලක්ෂිය ආවා. කොහොමද සහේලිය මං මගේ සකුගේ කතාව ඉවරනකොටම සහේලිය තෝරගෙන හිටියේ චිත්‍රපටියට. සහේලිය හිටියා. ඊට පස්සේ මේකේ වැදගත්ම දේ තමයි මේ චිත්‍රපටිය ලස්සන වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ චිත්‍රපටිය පුරාවට රඟපාන අනිත් ශිල්පී. ඒ කියන්නේ චාන්දිනී අක්කා, අනිත් පැත්තේ ලක්ෂ්මන් මෙන්ඩිස්, සේමිනේ, ප්‍රියංකර ඔය සියලුම දෙනා, හර්ෂිකා වගේ. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම එකතු වුණාම තමයි මේ කාස්ට් එක පිරෙන්නේ. ඉතින් මම අද විශ්වාස කරනවා මම ගත්ත කාස්ට් එක හරියටම හරි කියලා. මමත් දැක්කා ඒ කියන්නේ එක්කෙනෙක් අතර මේන් රෝල් හැම කෙනාම මේන් රෝල් වගේ. එහෙම ඒගොල්ලන්ගේ කැරක්ටර් එකට මාර සාධාරණයක් කරලා තිබ්බා. ඉතින් ප්‍රේක්ෂකයරත් කියන දේ ඉතින් අයියගේ කඩින් මේ කියමු ප්‍රේක්ෂකයරත් මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඔව් ඉතින් අනිවාර්යෙන් ආදරණීය කතාවක් දේදුණු ආකාශයේ බැලුවා නම් මේක අත්තරින් එපා. මොකද හේතුව ඒ දෙකටම වැඩි වෙනස් චිත්‍රපටියක්. සහ මම හිතන්නේ සිනමාව ගැන හදාරන කෙනෙක් ඉන්නවා නම් මේක නරඹන්න. මේක අලුත් තිර පිටපතක්. මේකේ අපි අලුත් ටෙක්නික්ස් පාවිච්චි කරලා තියෙනවා ස්ක්‍රිප්ට් එකට. ඉතින් මම හිතනවා මේක ඇවිල්ලා නරඹන්න. ඒක ඔබ රසවිඳින සිනමාවේ අලුත් පැත්තක් දකින්න පුළුවන් වේ. හරි ඉතින් ඉස්සරහට දැන් ගොඩක් වැඩ එන්න තියෙනවා කියන්නේ දැන් ළඟදිම පටන් ගන්න ඉන්න වැඩේ මොකද්ද? මගේ සූර්යසුරංග චිත්‍රපටිය අන්තිම වැඩ කටයුතු කරගෙන යනවා. ඒ චිත්‍රපටියත් මේ අවුරුද්දේ අන්තිමට නැත්නම් ලබන අවුරුද්දේ මුල දකින්න පුළුවන්. ඒ අතරේ මම අනිද්දාට ඒ කියන්නේ අපි 7 වෙනිදා ඉඳන් අලුත් චිත්‍රපටියක් පටන් ගන්නවා. ඒක මොකක්ද කියලා මම පස්සේ කියන්නම්. ඔව් අනිවාර්යයෙන්ම මම දන්නවා. මම හිතන්නේ ඔය කියන එකම තමයි මම හිතන්නේ. ඔයාට ඉතින් මම හදවතින්ම wish කරනවා මේ වගේ ලස්සන නිර්මාණ බිහි කරන්න ශක්තිය දහින ලැබෙන්නේ කියලා. channel c වේරුවේ බොහොම ස්තුතියි. අයිය අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි channel c එකටත් බොහොම ස්තුතියි.